ඔබතුමිය විසින් පරිපාලනය කරන්නේ දියනියන් අතිශය සංවේදී සමාජ කොට්ටාශයක්. මේ දියනියන් අවුරුදු ගානක් අවුරුදු තුනක් කෝ හතරක් වෙනත් පරිසරේක ඉඳලා පාසැල් පරිසරයට අනුගතවීමේදී ඔබ මේ යම් කිසි වෙනසක් නිර්ීක්ෂණය කරනවාදඋන්ගේ ඔ ඇත්තටම දැන් එතනදී අපි දැක්කපු වෙනස තම දැන් දීර්ග කාලයක් දරුවෝ ගෙතරට වෙලා ඉන්න සිද්ධ වුණ දෙදස් විස්සේ ම අර්තුමාසය ඉඳලා විසි දෙක වෙනකම්ම ගොඩක් ගෙතර ඉන්න සිද්ධ වුණා වගේම විසිතන විසි දෙකවර්ය බොහෝ කාලයක්ම දරුවෝ ගෙද නිවස්සොල රැඳී සිටියා.ැ ඇත්තටම අපි අපිට මිනිස්සු විදිහට අපිට දිීන චර්යාවක් තියෙනවා ගැහැනුදරුව වුනත් පිරිමි දරුව වනත් මිනිස්සුඋනහම යම් දින චර්යාවකට තමයි අපි හැඩ ගැසිලත් සිටින්නේ. එතකොට දැන් අපිට මෙතන මේ තිබ් COොවිID-1919වා සංගත තත්ත්වය ඒවගේ විවිධ ගැටටලු ඒගේ මාර්ථික අර්බුද අරගල ඔය සියලුදේ නිසා දරුවාට පාසල්, කාලය අහිමිය වුණ. එතකොට පාසල් කාලය අහමුවවෙච්ච දරුවෝක් නිවසට කොට වුණ. නිවසට කොටුවෙනකොට ඒ දරුවන්ගේ අර සාමාන්‍ය දිනචර්යාවත් එගොලොන්ට අහිමියුණ. බොහෝ වෙලාවට දරුව පුරුදු වුණ වැඩිපුර රෑ ඇහැරලසිටින්න උදේට නියමිත වෙලාවට නැගිටින්න ඒ වගේ සාමාන්‍ය දිීනචර්යයාාවලින් දරුව ඇත්තුන එතැද ගැනු දරු විතරන්න පිරිමි දරුව සියලු දෙෙනනාම.ර අපි දන්නු අපි සාමාන්‍ය ජීවවිද්‍යාත්මක අපි අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඒ සියලු දේවල් කෙරෙන්නේ එ කටාවක් වන උදේට ක්‍රියාකරන්නේ හෙෝමෝන වර්ගනමේ රාත්‍රිකාරලයට ක්‍රියා කරන්න. එතකොට ඒ අනුවතමයි මිනිස්සු සහ දරුවෝේ ශරීර ක්‍රියාකාරීත්වය සිද්ධ වනි. ති අර මදීර අපි වාර ස්භාවධර්මයෙන් වෙන් කරලා තියන්න බෑනි කොටසක් ද ඔබතුම මේ කැනන්නේ. ඒ ක්‍රටාවට යන්නට වෙනව යන්නට වෙනවා නමුතර සාමාන්‍යයෙන් විභාගයක් කාලෙදි දරුවෝ වැඩිපුර මහන්ස් වෙලා පාඩන් කරන එකට අමතරව සියලුම දරුවර වැඩිපුර න් Onlineන් අධ්‍යාපනය සඳහා විවිධ ඉලෙක්ට්‍රනිික භාවිතයත් එක්ක ඉගොල්ලොන්ගේ ගොඩාක් වෙලාට දරුවෝ වැ උාග ඉල්ලෙක්ට්‍රනික උපංගත් එකක ගත කරන ගොට ඒගොල්ොන්ට එයාලගේ නිදාගන්න කාරය සෙල්ලා කරන කාලය ඒ ඔක්කොම අහිමි වෙලා දරුවෝ සාමාන්‍ය ශාරීරිික ක්‍රියාකාරකම්මුලට අමතරඒගොල්ලෝ අ ඉල්ලෙක්ට්‍රොනිික උපංගත් එක්කම ගත කරන්න වනාම දරුවෝ ටිකක් මානසිකව ඒගොල්ලන්ගේ වෙනස්කම් ගොඩක් ඇති වෙලා තියෙනවා ශාරීරිකවත් ඒ දරුවන්ගේ වෙනස්කම් ඇති වෙලා තියෙනවා ශාරීරිකවත් වෙනස් වෙන මානසිකවත් දරුව වෙනස් වෙන දැන් දෙැහැනු දරුව වුුණ හම අපි ඒගොල්ලෝ පිරිමි දරුවට්ටත් එහෙමයි ඔය කවැඩිකාලයක් එයාලගේ සාමාන්‍ය පාසල් කාලය අහිමිවීම තුළින් එයාල වෙනත් ක්‍රියාකාරකම් වලට වැඩිපුර නැබුරුවක් දක්වල තියෙන. ඉති ඒකෙදී දැන් සාමාන්‍ය කරණය වෙලා පන්තිකාමරයට ආවහමත් දරුවෝ සමහර වෙලාට පොඩ්ඩි මානසික ආථති තත්ත්ව පෙන්නන දරුවෝ ඉන්නවා. එ වගේම දරුවන්ගේ ශාරීරික වෙනස්කම් පෙන්නන දරුවෝ ඉන්නවා නිදිමත ගතිය වැඩිපුර පෙන්න්න නවා. වැඩිපුර පාසල් එනවට වඩා සමහර දරුව ඉන්නවා කැමති නිමාඩු දබා දෙන ඕන හැබැයි නමුත් බොහෝ ඒක තමයි අපිට මේ අවුරුදු තුනක කාලයක් ගොඩක් එෙදරට වෙලා සිටීම නිසා දරුවන්ට එහෙම මානසික ප්‍රශ්න ඇතිවෙච්ච දරුව. පිසකුත්තින් තර පාසලට තියෙන අභියෝගය තමා මේ දරුව දැන් සාමාන්‍යි කරණය කරන්න පාසල දරුවන්ට හොඳ සුදුසු වටපිටාවක් සකස් කරන්නට ඕන. සාමාන්‍ය විෂයමාලාවට අමතරව දැම් පාසල තිබබර විශෂය බාහිර විෂය සමගාමි විෂයානු බද්ධ ක්‍රාකාරකම් වෙනද තිබ්බ දේවල් ඊට වඩා හොඳ මට්ටමින් කරන්නට පාසල. ඒක්කතුෙන් ඕන එතකොට ඇතුමිලට කාලය තියෙනවද කළමනාකාරණය කරගන්න පුළුවන්ේ ගැන සිිලබස් එක කව කරන්නත් ඕනි ඉට පස්සේ විශානු බද්ධ විෂේ සමගාමී ක්‍රාකාරකම් කරන්නටත් ඕන. ඊට පස්සේ අයිත්තර හුරුපුරුදු කැලන්ඩරට එන්නත් ඕනි. කාලය කාලය බොහෝම අපහසූයේ ඒ වනත් තැම විසාක විද්‍යාලය ගත්තොත් එහෙම මේ දෙදස් විසි දෙක වර්ශය ඉඳලා මේ පාසල් මංහිතර අනිත් පාසලුත් එහෙමයි සියලූම ක්‍රියාකාරකම් අපි නැවත යතා තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරනවා කොහො ම හරි අපි එකයන් ඇතරම සාමාන්‍යය ක්‍රීඩා උත්සව්‍රයාග ප්‍රධානෝත්සව විවිධක් ප්‍රසංග ඔය සියලූම දේවල් පාසලකාලය කා කළමනා කරණය කරමිින් සිද්ධ කරන්න උත්සාහ කරන දැන් සමති සමාගන්වල ක්‍රියාකාරකම්මුණොත් වෙනදා තිබ්බ මට්ටමටම නැතත් අපි ඒකට ඕන්ලයින් මාර්ගෙන් කරන දේවල් ඒවාගේ විවිධ ක්‍රමමාණු ගමනය කරලා දරුවන්ට අවස්ථාව ලබා දෙන්න තමයි පාසල සූදානම් කරන්න දරුවෝ. ඉතින් තව දෙයක්තම අපි පාසලක් වුණ හම අපි පාසලකින් රටකට නායකයොයි බිහි කරන්න ඕන. රට භාරගන්න සුදුසු පරම්පරාවක් බිහි කරන්නටයි පාසල උත්සා දරන්න ඕන්. තුරට දැනුම පමණක් පරිපූර්ණ දරුව නෙමේ දැනුමෙන් පමණක් මේ මේ. අ ආකල්ප කුසලතා සහිත ස්පරිපූර්ණ දරුවෙක් බිහි කරන්නට අපි අර සියලු විෂය බාහිර ක්‍රියාකාරකම් කාලේ කළමනාකරණය කරමින් අප සියලුම පාසල් කරන්නට උත්සාහ කරනව දරුවන්ට අඩුවක් නැතිකො. ආනන්ද විද්‍යාලය විදුවල් පිත්තුමා පවසපු විදියට අවුරදුූත්සවේ. ඒවාගේ ක්‍රියාකාරකන් දැන් අපේ පාසලේත්. ර අවුරුදු හතර්කින් විතර පාසලක අවුරදු ත්සවයක් කරන්නට අවස්ථාවක් ලැබිල නැහැ.ඒ මේ තිබ ප්‍රශ්නත් එක් හැබැයි දරුවෝ ඉතාමත්ම උද්‍යයෝගයෙන් මේ ද ත්සව ක්‍රියාකාරකම්ම වලට සම්බන්ධ වන සියලුම දරුව පොඩි දරෝයිනලා දහතුනේන්ති දරුව දක්වාම සියලු දෙනම අවරුදු කුමාරිට ඉදිරිපත්වෙන්න කැමතිඒ වගේ තරංග වලට ඉදිරිපත් වෙන්න කැමති. වෙන ද නැති උද්‍යයෝගයකින් දරුවමේකට සම්බන්ධවෙන්න. කැම ඉතින් අපි පාසලක් විදි විදුහල්පතිවරු විදි, ගුරුවරු විදිහට අප සියලු දෙනා උත්සාහ කරන්න ඕන දරුවට ලැබිච් නැති අවස්ථාටික ලබා දෙන්න. දැන් පාසල කියන්නේ දැනුව ලබා දෙෙන ආහිතනයක් පමණක් නෙවි. එතන ඒක දෙමවපියනුත් පිළිගත යුතුවෙනව පාසලක් කියන්නේ දැනුම ආකල්ප කුසලතා. වලට අම්මතරව විසි එෙක් වන ස්තතිවර්ෂයට විසි එෙක්වන සතවර්ශයේ වෙනත් අපි ආහඳුනාගත්ත නිපුනතා කුසලතා රාශයක් තියෙනවා. ඒ සඳහා අපි දරුවෝ පුහුණු කරන්නට හැඩ ගස්වන්නට ඕන. තින් පාසලට විශාල කාර්යභාරයක් තියෙනවා ඒ වෙනුවෙන් දුවලා පුතාලා හදන්නට.